එහෙම කුහකකම් කරන්න හිත නැමෙන තැනක් නෙමෙයි පැවිද්ද. එහෙම කෙනා පැවිද්දෙක් නෙමෙයි. හරි. භික්ෂුව AC එකේ ඉන්නවද යනකාරක මොකද්ද කියන එක ගිහියක් එයා කරන්නේ නැහැ. හැබැයි භික්ෂුව AC එක ඇතුලේ ඉඳලා කාර්කේ ගිහිල්ලා කරන්නේ මොකද්ද කියන එක භික්ෂුව කියා කරනවා. එහෙම ගිහිය බයිනවා අන්න අර AC එකේ ඉන්නේ, අර කගේ ෆ්‍රිජ් එකක් තියෙනවා, අර කගේ කාර් එකක් තියෙනවා. සමේ පැවිද්දොත් අද පින්වත්ටි මහා අමුතු සල්ලි අර දැන් රජයෙන් ගහපු වතුර ෆිල්ටර් ළඟ ඉඳගෙන සල්ලි එකතු කරන පැවිද්දු ඉන්නවා. නැහැ නෙමෙයි පෙන්වන්නම් ඕන. මම මේක ඉතාම වගකීමෙන් කියන්නේ. හරිද? ඉතාම වගකීමෙන් කියන්නේ මට සමහර කට මේ ලංකාව ඉන්න දෙන එකක් නෑ. අපි පින්වන්ත සෝම ස්වාමීන් වහන්සේලාවත් අපවත් කෙරෙව්වා නම් අය අපි ගැන කවර කතාවදනේ. සා ඔබ මේවා දැනගන්න. රජයෙන් ගහපු ෆිල්ටර් ළඟ ඉඳගෙන සල්ලි එකතු කරන හොර පැවිද්දොත් මේ ලංකාවේ ඉන්නවා. හොර පැවිද්දු. ඒවා ඒගොල්ලෝ පින්ගන්දි දැන් මේ සිවුරු දාගත්ත හොරු. දැන් අපි දැක්කනේ මේ මුස්ලිම් පල්ලි වලින් සිවුරු තියලා හවුනා. දැන් මුස්ලිම් ළමයෙක් සිවුරක් දාගෙන ආවට එයා පැවිද්දෙක්ද? එයා නිකන් සිවුරු දාගත්ත හොරෙක්. ඒ වගේ මේ ශාසනය ඇතුළේ ඉන්න එහෙම හොරු. පින්ගන්දි ඔබ මට සමහරකට චෝදනා කරයි හාමුදුරුවෝ මේ ප්‍රසිද්ධියෝම කියන්න එපා කියලා. පින්ගන්දි මේවා ඉතාම ලැජ්ජා සහගත. ඇයි මේක දැක්කේ නැත්තේ? මේ කුටිය හදාගන්නයි ආරණ්‍ය සේනාසනය හදාගන්නයි විතරක් නෙමෙයි පැවිදිකම. ඒව කරන්න, ඒව කළ යුතුයි ශාසනයේද. හැබැයි එතුළ ඉඳලා ඉන්ද්‍රිය සංවරය නැත්තම්. එහ කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රිය ධර්ම පාලනය කරගෙන හිටියේ නැත්තම්. ඒ ලැබෙන සිව්පසය තුල AC එකක් ඇතුළේ ඉඳගෙන හරි කමක් නැහැ බණ භාවනා කරලා තමන්ගේ හිත හදාගන්නවා. වාහනයක් පාවිච්චි කළත් කමක් නැහැ තමන් ඒකෙන් මිනිස්සුන්ට බණ ටිකක් කියලා තමන්ගේ ගමන පහසු කරගෙන නිවන් දකින්න යනවනේ. මේක පින්වන්දි වාහනේ පාවිච්චි කරලා රැයට බොන්න යනව නම් ප්‍රශ්නයක් නේ. AC කාමරය ඇතුළේ ඉඳලා වෙන වෙනම නේද කට්ටියද ගෙන්නගෙන මත්පැන් පානය කරනවා නම් එතන ප්‍රශ්නයක් නේ. එහෙම පැවිද්දක් මේ ශාසනයේ නැහැ. මගේ පින්වත්නි මම දන්නේ මේක විකාශය. කියන්නේ මේක අහන ඔබ ඇයි වැරද්ද හිටගන්නේ? මට තියෙන ලොකු ප්‍රශ්නයක් නේ. ඔබ මේ වැරද්ද හිටගන්නේ. හේතුව තමයි ඔබ මේ වැරද්දට අනුබල දීම තුලයි මේ ශාසනය විනාශ වෙන්නේ. මේ පැවිද්දාගෙන නෙමෙයි මම මේක අවසානයේ ඔබට ගේනවා. නමුත් ඔබ මේ වරදට ඇයි ඔබ බයයිද පාංශකූලෙට එන්නේ නැති වෙයි කියලා? ඔබ හදන්නේ පාංශකූලෙන් නිවන් යන්නද? පාංශකූලෙන් නිවන් යන්න බෑ. ඔබ ඉන්නකොට කරගත්තු කර්ම කුසල කර්ම වලට ගිහිල්ලා ඔබට උප්පත්තිය ලැබෙනවා. මේස මරුණට පස්සේ දෙන පාංශකූලෙන් හත් දවසින් නිවන් යන්න බෑ. එහේ මාමුදුරු පාංශකූලෙට ආවා කියලා වැඩකුත් නෑ. මොකද යෝ සීලවා සීලවන්තේසු දදාතු දාන ධම්මේන ලද්දා සුපසන්න චිත්ත. දානිය ගන්න කෙනා සිල්වන්ත වෙන්න ඕන. දානිය දෙන කෙනා සිල්වන්ත වෙන්න ඕන. සුපසන්න චිත්ත අනේ අපේ පින්වන්ත හාමුදුරුවනේ නේද? සමහරු ඉන්න හැම බුදුහාමුදුරන්ට දුන්නා වගේ හිතෙනවා. එහෙම අනේ මේකට දුන්නට වඩා හොඳයි හොරෙක්ට දුන්නා නම් කියලා හිතලා වැඩක් නැහැ දන් දීලා. ඒ නිසා වැරදි දෙන හිටගන්න එපා. මම මේක කීවට පින්වන්දි ඔබ මුකුත් හිතන්නේ මම මේ සූත්‍රය මම මේ කියාගෙන ඉන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය සංවරයෙන් භාවනාවෙන් සතුට උපදිනවා මිසක් කුටි වලින් වී එකතු කරා කියලා මොනවද පිංගන්නේ මේ ලැජ්ජා නැති වැඩ කුඹුරුත් කොටනවා සමහරු. අර ඒකාදීනතර ගණයෝ කියලා පිරිසක්. ඒගොල්ලන්ට කියලා දෙන්නේ ගණයෝ කියලා. සරණං කර වැළුවිට සරණං කර අපේ පිංගන්ත සංගරාජ සාවින්හසලා කාලේ ගණයෝ කියලා තියෙනවා. ඒ මොකද හාමුදුරුවෝ කුඹුරු කොටනවලු. එහෙනම් මෙකලත් කවුරු හරි කුඹුරු කොටනවා නම් එයා කවුද? එයා හාමුදුරුවෝ කෙනෙක් ගහලට ඉන්නේ නැහැ. මට නම් එහෙම හිතෙන්නේ. නිදම් හාරනවා නම් දැන් හොරකම් කරන්න පුළුවන් ද ආමුදුරුව කෙනෙකුට? ගස් කපන්න පුළුවන් ද ආමුදුරුවරුන්ට? බෑ. මේ මහ පොළවේ වටිනාකම කියන්න බෑ. හොරකම් කරන්න ඕනි නෑ. මෙහෙම කරලා මගේ පින්වත්නි වැට ඉන්න තල්ලු කරා නම් පරාජිකා. පරාජිකා කියලා කියන්නේ උපසම්පදා විවරයි. ඊට පස්සේ උපසම්පදා භික්ෂුවක් වශයෙන් පෙනී හිටියොත් එයා තෙය සංවාසකෙක්. තෙය සංවාසක කියලා කියන්නේ පැවිද්දවත් මේක මේ නිකන් චොකලට් බෝලයක් කනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පැවිද්ද ඉඳගෙන කන බත් ගුලිය ලෝහ ගුලියක් කියලා හිතන්න. පැවිද්ද ඉඳලා කන බත් ගුලිය ලෝහ ගුලියක් කනවා කියලා හිතන්න. ලේසි පහසු එකක් නෙමෙයි. දිරවන්න ගියාම මීහරක් වෙලා හරක් වෙලා සසරේ හොඳට තේරෙයි. මේ පාර මේ පින්වදි මේ අපරාධය නම් කරන්න එපා. අනේ ස්වාමීන් වහන්සේලාටත් මම ඉල්ලීම කරන්නේ මගේ මේ සම්බුද්ධ ශාසනය විනාශ කරන්න එපා. කරුණාකල මේ චෝදනානේ මේ කාටත් අත්වැරදීම් වෙන්න පුළුවන්. හැබැයි දැන දැනත් මේ වලේ වැටෙනවා නම් කුහක ලෙස සාසන විරෝධී ලෙස පින්වත්නි අනේ මගේ රත්තරන් මේ ස්වාමීන් වහන්සේලා
මගේ රත්තරන් අම්මලා තාත්තලාත් මේකට විරුද්ධ වෙලා නැගී සිටින්න මේ ශාසනය රැකගන්න, මේ මාර්ගය රැකගන්න, මේ මාර්ගය රැකගත්තේ නැත්නම් කොහින්ද ධර්මයක්? අනාගත බය සූත්‍ර කියවන අනාගත බය සූත්‍රවල කියනවා මේ අනාගතයේ භික්ෂුන් වහන්සේලා ධර්මය කතා කරනකොට විරුද්ධ වෙනවා කියලා. දැන් එහෙම නැද්ද? මෙන්න මේ බල්ලෝ අර බල්ලෙක් ගියාලු ගමනක්. විනාඩි 5ක් යනකොට ආයි මේ බල්ලා එනවලු. දැන් අනිත් බල්ලෝ බැලුවලු මේ කොළඹ යන්නේ කියලා ගියේ බල්ලා. ආයි මේ එන්නේ. ඇව්වලු මේ මොකෝ මිනිස්සු ගල් ගැහුවද? නැහැ. එහෙනම් මිනිස්සු පොළු වලින් ගැහුවද? නැහැ. එහෙනම් මොකද උනේ? මිනිස්සු කරදර කරාද? මිනිස්සුන්ගෙන් කරදරයක් නැහැ. අපේ උන් එක්ක බෑ කිව්වලු. ඒ දැකලා නේද බල්ලෙක් යනකොට අර තමන්ගේ ඒරියා වෙන් කරන් ඉන්නවා. මේ ගෙදර බල්ල එහා පැත්තේ ඒරියා එකට ගියොත් එහා පැත්තේ ඒරියා එකේ අයිතිකාර බල්ලා කනවා මේ බල්ලා. දැන් හාමුදුරුවරුත් එහෙමයි, මේ මගේ ඒරියා එකය, මේකේ පාංශ කුල දෙනවා නම් මට කියන්න ඕනේ, මේකේ බණ කියනවා නම් මට කියන්න ඕනිය. ඒ බලුවති ගුණය නෙමෙයිද? සබ බලු මානසිකත්වයට එන්නේ. පින්වත්නි මේ දැන් කියනවා දායක පවුල් කඩන්නලු වෙන්නේ. ඔහොම මේ මම මේ කියන්නේ ප්‍රායෝගිකව, හරිද? අපිට වඩා හොඳට බණ කියලා මේ අපේ දායක පවුල කඩන්න දෙන්න බෑ. සංඝයා කියලා කියන්නේ සතර දිගින් වඩින කෙනාට අයිති තැනක් නේද? චාතුද්දිසස් හතර දිසාවෙන් එන්න පුළුවන්. මේ ලංකාවේ මගේ කෙළවර, මගේ පින්වතුනි මාතරත් යාපනය, මාතරත් යාපනෙත් එතනින් එහා මේ මම ඉන්න ගමේ සීමාව බහිරවයා වගේ අර බලුපැටව ඒරියා එක අල්ලගත්තා වගේ අනේ මගේ ස්වාමින්වහන්සේලා මෙතනට වැටෙන්න එපා. මගේ ඒරියක සයින්සලට ඕනනම් අපේ ආරන්නට එන දානෙත් එවන්නම්. දානෙ නැත්තම් එහෙම කරන්න පුළුවන්. නැත්තම් මම උයල හරි දෙන්නම් සාමනීර වෙලා හරි. අපි ඒකට කැමතියි. සාසනීය රකින්න. කෙලින් වුණේ නැත්තම් මේ අපරාධය පින්වත්නි ඇයි මේක ගේන්නේ? බන ටිකක් කියනවට විරුද්ධ වෙන්න එපා. හරිද? උතුරේ මහයමතිලා කියනවා මේ ඕගොල්ලෝ එන්න එපා අපේ ගමේ බන කියන්න කියලා. හාමුදුරුවනේ ඔබ වහන්සේලාත් මේක නම් කියන්නේ අපිට ප්‍රශ්නයක් නැද්ද? ඔබ වහන්සේලාත් විග්නේශ්වරන්ලද කියලා හිතනවා. මේ නම කියවට මොකුත් හිතන්න එපා. මොකද මේ පහුගිය දවස්වල ආපු ප්‍රශ්න. ඇයි මෙතනට මේක ගේන්නේ? ඔබ වහන්සේලා කෙලින් වෙන්න, ඔබ වහන්සේලා ඍජු වෙන්න. මේ ශාසනයේ වටිනාකම කෙනෙක් බණකෙත් පින්ගන්නේ දැන් ඔන්න හොඳම වැඩේ තමයි උතුරු නැගෙනහිර පළාත්වල පල්ලි හදනවා. කිසි කෙනෙක් විරුද්ධ වෙන්නේ. ඕපන් එකට යන්නේ හාමුදුරුවරු පල්ලියේ. කමක් නෑ ඒගොල්ලෝ. හැබැයි පන්සලක් හදන්න ගන්න. ඔබේ ගමේ අද ගිහිල්ලා පන්සලක් හදන්න ගන්න පළවෙනි විරුද්ධ ලියුමෙන්නේ කාගෙන්ද? කාගෙන්ද? ඈ මුස්ලිම් අය විරුද්ධ වෙනවද? ක්‍රිස්තියානි අය විරුද්ධ? මම කියනකොට ප්‍රැක්ටිකලි ගමේ පන්සලක් හදන්න. අද ගිහිල්ලා කුටියක් හදලා ලොකු හාමුදුරුවන් මෙතනට මේ රට වට්ටන්න එපා. මේ මගේ ඉරියා එක මේකේ පන්සල් හදන්න බෑය. සාසන ආරක්ෂක බල මණ්ඩලය කියලා එකක් පිහිටවාගෙන ඔක්කොම ඒක කරන්න මලවිකාර. ශාසන ආරක්ෂක කියන්නේ ශාසනය රකින්න තැන මිසක් ශාසනයට වලකපන තැනක් නෙමෙයි. හරි. ශාසන ආරක්ෂක බලමණ්ඩල මේ වගේ පින්වදී මේ වගේ වෙන අර්ථය ඔබ දන්නේ නැත්නම් මේක මට ඇත්තට මේක හරි සංවේගජනකයි. මේ ධර්මීය මානසිකාර්යය කළ ධර්මයෙන් ලැබෙන සැපහැර පැවිද්ද තුල පින්වදී පුදුම කුහකකමක් තියෙන. අභිධර්ම ඉගෙන ගන්නකොට එතකොට බයින අභිධර්ම කාර්යය. පාලි ඉගෙන ගන්නකොට පාලි කාර්යය, මල භාෂාවක් ඉගෙන ගන්නවා අය. විනය ඉගෙන ගන්නකොට කියනවා විනය කාර්යය, විනය වර්ධන කාර්යය. සූත්‍ර ඉගෙන ගන්නකොට කියනවා මහණුනි ඕවා ඉගෙන ගන්නද. භාවනා කරනකොට කියනවා භාවනා කර කර ඉඳලාම හරියන්නේ නැහැ කියලා. මොකක්ද මේ විකාරේ? විවාහ වෙච්ච ගැහැණු මිනිස්සු වගේ පාර ගත්ත බෙදා ගන්න බැරුව පොරකන බල්ලෝ පැටව් වගේ. එහෙම එපා. තමන්ගේ ගමේ බණක් බුදු බණ ඇහෙනවා නම් මගේ රත්තරන් පිඟනේ සාදු කියන්න ඔය කටවල් වලින්. අර හාමුදුරුව අපේ ඒරියා එකට එන්න එපා, අපේ හාමුදුරුව ඒරියා එකට යන්න බෑ. මොකක්ද මේ විභජනය? ලැජ්ජාව. චී 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 නේද? චී චී තමයි කියන්නේ. මොකක්ද මොකක්ද මේ කරන්නේ? ඒ නිසා හිත රකින්න, හිත රැකලා සතුට උපදවා ගන්න. ඒ සතුට ගියොත් පැවිද්දට යන්න පුළුවන්. ඇයි අද ස්වාමීන් වහන්සේ මේ තරම් ටිකක් දරුණුවට මේක කියන්නේ? මොකද මේක දරුණුවටම කියන්න ඕනේ කාලයක් ඇවිල්ලා. මේක මෙතන කියලා හරි ගියේ නැති වුණොත් තවත් තැන් වල අපි කතා කරමු. හේතුව මගේ රත්තරන් පිටින් මේවට සාදුකාර දෙන්නද? හා ඔය ඇත්ත කියන්නේ ස්වාමීන් වහන්සේ හරි ඕක ගැන කතා කරන්න එපා. ඔබ වහන්සේ රෝව වැඩන්නේ. දැන් මෙහෙමත් කියන ඕවට කතා කරද්දි ඔබ වහන්සේලා ආරණ්‍ය වාසී නේද? ඔය මූණ කළු කරන් බයින්නේ ඇයි? බයින්නතෝ මොකෝ වැඳලා සාදු කියලා ඉන්නේ? එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කරපු දේ ඔබට මත සුභද්‍රගේ එක වචනයයි ඇහුනේ. මොකද කළේ? ධර්ම සංගායනාවක් කළා.
මොග්ගලී පුත්ත තිස්ස තෙරුන් වහන්සේට එදා එක ප්‍රශ්නයයි ආවේ සල්ලිවල ප්‍රශ්නේ. උන්වහන්සේ ධර්ම සංගායනාවකින් මේක නැවැත්තුවේ. භික්ෂුව මතක තියාගත යුතුයි. ඔබ සතුව තියෙන වගකීමක්. මගේ ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාර්යාට කියනවා මගේ ශාසනීය භික්ෂුව වික්ත විශාරද බහුශ්‍රත වෙනකම් මම පිරිණිවෙන්නේ. රහත් වෙනකම් කියලා නෙමෙයි කිව්වේ මොකක් වෙනකම්ද? වික්ත විශාරද බහුශ්‍රත වෙනකම්. එයි. වික්ත විශාරද බහුශ්‍රත භික්ෂුව මේ ශාසනීය රකින්නවා. ඔය ඇත්ත මොකද කරන්නේ? හාඳුරු අරහේපදුනා කිව්වම බුදුහාමුදුරේ එකට සාදු කියනවා. ධ්‍යාන ලැබුණකොට බඩේලිය යනවා කිව්වම ඒකට සාදු කියනවා. යථාර්ථය දන්නේ නැතුව මල විකාරෙ මැත්තේ වැටෙන්න එපා. අද ශාසනීය විනාශ වෙමින් යන්නේ. මම ඔබට එකක් කියන්නම්, කොහොමත් මේ රටේ අපිට වැඩි කාලයක් ජීවත් වෙන්න වෙන්නේ. මේක ඇත්ත. එකම සැනසීමකට තියෙන බුදුදහම තාම චුට්ටක් තියෙනවා. මේ රටේ වැඩි කාලයක් ජීවත් වෙන්න වෙන්නේ නෑ මගේ පින්වත්නි. ඒ නිසා කරුණා කරලා මේක මෙතනින් නවත්ත ගත්තේ නැත්තම් මේ පේන හිල් ටික මගේ පින්වත්නි අපේ අත්වලින් වහන්න. එහෙම පාංශ කූල එපා, එහෙම හත් දවස් එපා, එහෙම තුන් මාස එපා. කෙලින් වෙන්න බැරි නම් දාන ගිනියන්න එපා. හරි, හොඳනේ මට වෙඩිතියයිද කියලා. පින්වත්නි, ඇයි මේ ශාසනය තන්ට ගෙනියන්න හදන්නේ? මේ ශාසනයට කොච්චර ආදරේ, කොච්චර අමාරුවෙන්ද ওই පුල් මුඩේ පැත්තේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. අරිසිමලේ පැත්තේ බලන්න ගිහිල්ලා ගල් ගුහාවල් වල ඔළුව කෙලින් කරගන්න බෑ. ඒ ගල් ගුහාවල් ලස්ස එක දාන වේලා යන්නේ ඒකත් බතුයි පොළොසුයි විතරයි. ඔබ දන්නවද දැනුත් එහෙම වැඩ ඉන්නවා. ඔබ එන්න පෙන්නන්න. ඉතාම දුෂ්කර වන්‍යාගමික පළාත්වල පිළිවෙත් පුරන භික්ෂුන් වහන්සේලා මේ ශාසනයට කොච්චර ආදරෙන්ද එහෙ ඉන්නේ. මේක එක්කිනාට මේක විනාශ කරන්න දෙන්න එපා. අද හාමුදුරුවරු කැමති නැහැ තමන්ගේ පන්සලේ භාවනා වැඩසටහනක් කරනවට. ඇයි? ඇයි? ඒ හාමුදුරුව අපේ දායකයෝ ටික කඩා ගනි. මොකද්ද මගේ පින්වත්නි මේ දායකයෝ පස්සේ දුවන දිවිල්? මොකක්ද මේ කරන්න කැත වැඩේ තේරුම? සබ්භික්ෂුවගේ නම් මේක කැලින් වෙන්න ඕනි. හරි, දායකයන් ඉඳන් මේක කැලින් කරන වගකීම් පින්ගන්නේ මේ අයහපතට සාදු කියන්න එපා. කවදාවත් යහපතට ගරහන්න එපා. ආපහු බුද්ධ කියන වචනේ ඇහෙන එකක් නේ. යහපත් දේ දැකලා සාදු කෙනාද මේ ඉන්න පදපරම පුරුෂයෝ සමහර හාමුදුරුවරුත් එක්ක කතා කරන විදිය. ඒ ඇත්තෝ හිතන්නේ මේගොල්ලෝ සියල්ල දත්, කියන්නේ සියල්ල දන්නවා කියලා. මේ පදපරම පුරුෂයෝ පින්ගන්නේ මම මේ අත්දැකීමෙන් කියන්නේ පව්. ඒ ස්වාමීන් වහන්සේ නමකට එරෙහි මෙහෙම කතා කරන්නේ. ඒගොල්ලෝ කවුද? ඒගොල්ලෝ කොහි යන්නද? පංචශීලයවත් රකින්න නැතුව කෝටි 9000ත් තවත් 50 ලක්ෂයකට වඩා සිල් රකින්න ස්වාමීන් වහන්සේ නමක් රවලා බැලුවොත් නේද? ඒ ඇස් දෙකට ආපහු පෙනීම ලැබෙන එකක් නෑ සසරේ. රවලා හිතුවොත් ඒ හිතට ආපහු හිතන්න ලැබෙන එකක් නෑ සසරේ. පව් වලින් දුක් විඳින්න වේ. එනිසා පැවිද්දේ සතුට කියන එක පින්වත්නි අර කාමද දිව්‍ය පුත්‍රයා ඒකයි මේ කියන්නේ. කාමද මේක එදා දැක්ක.